Avan Hale Kedantaya. The K end of the Avanha blood. Mr. Horns the Kianna? Mam Punchikale Hadun Veduni? Urukotuka. Hey, mother. Waiting, wait, hit on in me. Where Punchikale had it taken a massair, Mamis, had no need at the Hamister? Then Pune Mokakda Bapagavati. A peer where Bapakaria? Hurry, I say, Dadawati and a Bolo Arang. ඔව් ඒක විශ්වාස කරන්න පුළුවන් කාරණයක් නැත්නම් ඔය කියන බාප්පා ඔබ වරන් හදාගනියෙ ඔය ඉතින් මචං ඉතින් උඹත් එක්ක බෑබම් හරි හරි කතාව කියන්න මැට්සන් අපි ඔය දඩාව තියන බල්ලෝ හදාගත්ත බාප්පට මිනිස්සු කිව්වේ සුනක ජුවන් කියලා සුනක ජුවන් That's right yeah මිනිහගේ නම ජුවන් වෙන්නේ නැති හරියටම හරි කොහොමද දන්නේ නෑ ඉතින් සුනක කියන කොටස අයින් කළාම ඉතුරු වෙන්නේ ජුවන් කියන ටික විතරයිනේ හරි සරල තර්කයක් ඒක උඹ මේ වගේ සරල තර්ක වලට හරි දක්ෂයි නේද මචං ඈ අනේ දොරලොකෝ මේ අපේ බාප්පා කාරියගේ නම ජුවන් නෙමෙයි මිනිහගේ නම කජුවන් කජුවන් ඔව් කජුවන් මිනිහ බල්ලු ඇති කරන්න ගත්තාම මිනිස්සු සුනක කෑල්ල එකතු කළා නෑ සුනක නෙමෙයි සුන කියන ටික විතරක් එකතු කළා කයන්න නමේම තිබ්බනේ කජුවන් ඒක නිසා මචෝ උඹේ ඒ තරකේදී උඹ ෆේල් ඈ සුන කජුවන් වෙනයි සුන කජුවන් වෙනයි හොරියේ හොර්ස් මහත්මයා හොර්ස් මහත්මයා එන්න ඇතුළට මේ ඔබ ද හොර්ස් මහත්මයා ඔව් මමයි හොන්ස් මේ ඉන්නේ මගේ මිත්‍රයා ડોක්ටර් මැට්සන් හලෝ මචං මොකද කේස් එක මේ හොර්ස් මොකක් කරි අලකලංචියක් වෙලා තමයි අපිව හොයාගෙන ඉන්නේ. එකෙක් එන්නේ නැහැ ස්විප් එකක් ඇදලා. ඒක ගන්න යන්න පාර දෙන්නේ කියාගෙන. අන්න ඒක විතර ප්‍රශ්නි. මහත්මයා ඔබ මේ ප්‍රදේශේ කෙනෙක් වෙන්න බෑ. මොකක්ද විචා කර තිබ්බේ? ඇයි මේ කරවලේ දුවගෙන ආවේ? කොහොමද මාගෙන දැනගත්තේ? මේ පාරේ ගියේ මගේ තමයි ඔබ ගැන කිව්වේ ඔන්. මම ලොකු කරදරයක වැටෙන්න වගේ ගිහින් නූලෙන් බේරුණා. ඒ කියන්නේ ඔහෙ නූල් වලින් වැට දාන්න දන්න පුරා. නූලෙන් බේරුණා කියන එකේ තේරුම නූල් වලින් වැට දාන්න දන්නවා කියන එකද? එතකොට 99ෙන් බේරුණා කියන එක වැට 99ක් දාන එකද? ගොම් කතානෝ කිය හිටන්. නෑ මිස්ටර් හොන්ස් you remember මචං මේකයි. මේ මහත්මයා කරුණාකර ඔබ ආපු කාරණාව කියන්න. මේ මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. හදාරන්නේ ශුද්‍ර ජීවි විද්‍යාව. මේ මචං මේ වෙන ජීවිය හිටියම නැද්ද බං ඈ? මේ ඈත පේන්නේ ශුද්‍ර ජීවිය මල්ලගත්තේ. ඈත පේන ඔහේ වගේ ජීවියෝ කරන විකාර දැක්කම ශුද්‍ර ජීවිය හොඳයි කියලා හිතුණා. ඒකයි. ඇත්ත අහගත්තා. දැන්වත් කට වහගෙන හිටපන් මැට්සන්. බ්ලඩ් මට ඇත්තටම උඹත් එක්ක මේ රහස් පරීක්ෂණ වැඩ කටයුතු කරනට වැඩිය දැන් පොලේ පොල්ලිගුණන එක හොඳයි කියලා හිතලා තියෙන්නේ මහත්මයා ඔබට උණු කරදරේ මොකද්ද කියලා කියන්න ඊට කලින් ඔබගේ නම කියන්න මම උතුරු අයර්ලන්ත ජාතිකයේ නම රුයිතං අප්පෝ රුයිතං බ්‍රිතාන්‍යයේ පැරණි පෙළපතක් තමයි ඔය අප්පු නේද එහෙමයි ඔය බ්‍රිතාන්‍යෙන් පෙරදිගට ගිය අප්පු පරම්පරාවේ කට්ටිය තමයි එහෙදි අප්පු හාමිලා උනේ අනේ මේ ඔය නොදන්න මගුල් නොකිය කට තියන් ඉන්න අප්පු හාමි මේ ඉතින් රුයිතං අප්පු දැන් කියන්න ඔබට මොකක්ද උනේ අනේ ඔකට මොන වුණා අපිට මොකෝ වන් හේ මේ බොරු මේ නෑ ඔබේ ප්‍රශ්නේ කියන්න මහත්මයා මේ මේකයි මහත්මයා මම උතුරු අයර්ලන්තේ ඉඳන් දුම්රිය ලන්ඩනයට ආවේ අද හවස මට ඕඩ කරලා තිබ්බ ලන්ඩන් නගරයවට මිරිදිය ජලාශවල වෙසෙන ශුද්‍ර ජීවීන් පිළිබඳ ගවේෂණයක් කරන්න ඒව කරන්න මෙහි නගර සභාවේ ඉන්නවනේ මේ මැට්සන් හරි හරි උඹ ඕන එකක් කරගනින්කෝ ඉවරයි නේ ඉතින් මම මේ රාත්‍රියේ නවතින්න හිතාගෙන ලන්ඩන් නගරේ බටහිර පැත්තට වෙන්න තියෙන ලැබුමලකට ගියා වොන් එතරම්දි තමා මේ ඇබැතිය උනේ හොඳ වැඩි එක එක තැන්වල ලගින්න ගියාද මොකක්ද ලගින කතාව ලැබුම් හලවට මිනිස්සු එන්නේ ලගින්න රමිනියෝ නැත්තං ඉතින් කතර ගන්නේ දැන් ඔය නැගලා ඔය කරගෙන ඇවිත් තියෙන්නේ මොනවද කරන් ඇවිත් තියෙන්නේ නෑ ඉතින් ඒක ඉතින් මයෙන් ආන්නේ මේ මිනිහගෙන් අහනකෝ ඈ මේ හොන්ස් මහත්මයා ඇත්තටම මේ මිනිස්සු අත්තනට කාලාද හොන්ස් මහත්මයා කරුණාකරලා පොඩ්ඩක් ඉන්න මහත්මයා මේ ડોක්ටර් මැට්සන් yes my friend yeah මෙහාට එනවා ඔහ්
මොකද්ද මිනිහා ඔබට මේ වෙලා තියෙන්නේ මචන් දොරලෝකා මට මෙහෙදෙන්නකෝ මම අනම් මනම් විකාර කතා කී කී කරන්නේ රුයිතන් අප්පුගේ මනෝචිකිත්සකයා හෑ මොකක් ඕ මනෝචිකිත්සකයා උඹ කලබල නොවී හිටහන් මචෝ මඩවල කලත්තනකොට තමයි අඩිය දිනේව පේන්න ගන්නෙ ඕ පේනව අඩිය දිනේව උඹේ නම් ඊ අවන්හ බ්ලඩ් व्याकरण पंतिया प्रश्न एक मन किया महात्म्या සාමාන්‍ය කාමරයක් ඉල්ලුවාම ඇයි සුඛෝපභෝගී කාමරයකට එක්කගෙන ගියේ මේ ඇය කිව්වා ඒ ලැගුම්හලේ සියලුම කාමර සුඛෝපභෝගී කාමර තමයි කියලා ඒ වගේ මිල ගණන් සාමාන්‍ය කාමරවල මිල ගණන්මයි කියලා තෑ කිව්වා ආ තුට්ටු දෙකට හම්බ වෙන නිසා සුඛෝපභෝගී කාමරේම ලැග්ගා මං කොයිදි තරිබන් දැන් ඊගාවට මොකක්ද උනේ ඇය මට කාමරේ පෙන්නලා අහකලා මම කාමරේ ඇතුළත පරීක්ෂා කර බලන අතරතුරේ ඇය කාමරෙන් එළියට ගියා වොන් ටික වේලාවකින් මට තේරුණා මං ඒ කාමරේ තුල සිරකාරයෙක් වෙලා ගියාලා කාමරේ තුල සිරකාරයෙක් වෙලා එහෙමයි කියන්නේ ඇයි ඔබට එහෙම හිතුනේ මේ ඇය කාමරේ පිටව ගිහින් තිබුණේ කාමරේ ශක්තිමත් දොර මට අරින්න බැරි විදියට එළිය කොච්චර කතා කළත් කවුරුත් දොර ඇරියේ නැහැ. ඊට පස්සේ අමුතුම දෙයක් වුණා ඕන්ස් මාත්මයා. ඔව් ඒක කියන්නේ. මද වේලාවකින් කාමරේ ඇතුළට ඕඩිකොල සුන්දති දුමාරයක් ගලාගෙන ආවා. හරියටම හරි. අහන්න දෙයක් නැහැ. ඒ තමයි මෙරවරින් භාවිතා කරන ද සිහිනතිවියන් වායුව. මොන වායුව? ද සිහිනතිවියන් වායුව ඔෆ් කෝස්. ඔබ හරියටම හරි ડોක්ටර් මැට්සන්. ඒක තමයි ඒක තමයි. නමුත් ඒ වායුවේ නම නම් ඔබ විසින්ම නිෂ්පාදනය කරපු නම. පන්හ බ්ලඩ්. හොඳයි මහත්මයා ඔබ ඒ ශක්තිමත් දොරක් සහිත කාමරෙන් බේරිලා එළියට ආවේ කොහොමද? මම ජිම්නාස්ටික් සූරේක් කොන්. අම්මව ගිනව. අඩි ගිනව. මේ පොළව මට්ටමේ ඉඳන් අඩි 10ක් 12ක් ඉහළින් තියෙන වහලේ පරාලයකට ඒ කියන්නේ ඔබ එළියට ආවේ වහලෙන්. එහෙමයි. දැන් ඔබට මොකක්ද කරන්න ඕනේ මහත්මයා අපෙන්? ඒ කරන්න ඕනේ මේකයි. මට ඒ ලැබුම්හලේ අයිතිකාරියව පොලිසියට අල්ලලා දෙන්න ඕනේ. හොඳයි. මම ඔබට ඒ උදව්ව කරන්නම්. අනේ ලොකු දෙයක්. ඊට කලින් ඔබේ මහන්සියන්නත් එක්ක මම ටිකක් සැරබීමක් දෙන්නද පානේ කරන්න. අනේ ස්තුතියි. එක්කෝ දෙන්නකෝ. ඔබ මටත් වරින් හොඳ ජාතිය බෝතලයක් ගෙනත් තියන් ඉන්නව නේද? ටින්ග ටින්ග වන්න. ඒ ගෙනත් තිබුණේ මත්පැන් නෙමෙයි මිනිහෝ. ඒක විශේෂයෙන් නිද්‍රාව ඇති කරන බෙහෙතක්. දරුණු කැපීම් කැටීම් තුවාල සහිත රෝගීන්ට නිින්ද යාම සඳහා ලබා දෙන වේදනා නාශකයක් වගේම නිද්‍රා පානයක්. දැන් අපේ අමුත්තා මේ වෙනකොට හොඳටම නිදි පුටු උඩ. නිදින්නම්. දැන් අපි යනවාද අර කිව්ව ලැබුම්හල පරීක්ෂා කරන්න? ડોક્ટર මැට්සන්. Yes my friend. ඔබ කියවලා තියෙනවද කවදා හරි රුසියානු ලේකකයෙකු වන ද දංකුඩ කාපන්ගේ ද මඤ්ඤං කියන කෘතිය? රුසියානු සාහිත්‍යයේ ඉන විශාල පොත් සංඛ්‍යාවක් මං කියවලා තියෙනවා. ඔය පොත ඕක මම කියවලා නැහැ. අපේ මේ රුයිතන් අප්පු මුහුණ දුන්නාය කියන ඒ සිද්ධි මාලාවම ඒ දංකුඩ කාපන්ගේ ද මඤ්ඤං කියන පොතේ ඒ විදිහටම සඳහන් වෙනවා. ඒ මොන අපබ්‍රංශයන්ද මං ඒ කියන්නේ? ඔබ දැන් ඉක්මනින් ඔව් ඇහැරෙන්න කලින් අපේ ඉන්ස්පෙක්ටර් මැක්මෙවන්ට පණිවිඩයක් යවන්න වහාම මෙතෙන්ට එන්න කියලා. මොකද අපිට මොහොව හිටපු තැනටම යවන්න සිද්ධ වෙනවා. ඔබට පේනවද මිත්‍රයා මේ පුද්ගලයා ඇඳලා ඉන්න මේ කමිසේ සාක්කුවේ ලියලා තියෙන අකුරු ටික? කොහොමද? ආ සතුටු නිවස. ඒ කියන්නේ
සතුටු නිවස කියලා කියන්නේ බටහිර ලන්ඩනයේ තියෙන සුවකල හැකි මානසික රෝග නිවාරණය කරන ස්ථානයකටයි. මේ අහිංසකයා තමුන් කියව පොතක තියෙන චරිතයක් වෙලා එහෙම ඇවිදින අතරේ රෝහලෙන් පැනලා ඇවිත්. ඈ? ආ. එහෙනම් මෙයාව එහෙටකින් අරවන්නේ බෑ. පුළුවන් නම් මේ ගමම්ම ඇඳුම් බෑග්යක් ලෑස්ති කරගෙන ඔහුත් සමග ඔබත් එහෙ ගිහිල්ලා ටික දවසක් හිටියොත් නේද හොඳ මැට්සන්. ඒ ගිහින් ප්‍රතිකාර ගත්තත් ආයෙත් මං ඉන්න ඕනේ මෙහෙටනේ. ඈ?